විශේෂයෙන්ම කතා කරෝතින් උදාහරණයක් ගත්තොත් අද විශාඛා විද්‍යාලයට කොළඹ එක ප්‍රශ්න පත්‍රයකට 96.5ක් ගත්ත ළමයටත් යන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ලකුණු 193ක් ගත්ත දරුවටත් විශාඛා විද්‍යාලයට යන්න බෑ. එතකොට මොකද්ද මේ தත්ත්වය? අපි දකිනවා දැන් පහුගිය කාලේ මේ කොරෝනා තත්ත්වයත් එක්ක මේ රටේ අධ්‍යාපනයට විශාල පහරක් එල්ල වුණා. ඒකෙදි දැන් මේ ශිෂ්‍යත් විභාගයේ තියලා කඩේම් ලකුණු ඉහළ දැමීම තුල හැබෑ ලෙස මේ ශිෂ්‍යත්වයේ ලැබිය යුතු සුභග දරුවව මඟහැරිලා තියෙනවා කියන එක අපි මේ රජයට විටින් විට මතක් කරලා දුන්නත් ඒ සඳහා පිළියමක් නැහැ. මං එහෙම කියන්නේ ඈත දුෂ්කර පළාත්වල දරුවන්ට තමයි මේකෙන් ලොකුම හානියක් සිද්ධ වුනේ. ඒ කියන්නේ සමහර වෙලාවට මේ e-learning සඳහා පහසුකම් නැතිකම, ඒ කියන්නේ ස්මාර්ට්ෆෝන් එකක් හෝ ලැප්ටොප් එකක් හෝ ඩෙස්ක්ටොප් එකක් හෝ මොකක් හෝ පරිගණකයක් ඩිවයිස් එකක් නැතිකම නිසා මේ දුරස්ථ අධ්‍යාපනය ලබා ගන්න බැරි වුණා. එහෙම නැත්නම් දරිද්‍රතාවය නිසා ඩේටා ලබා ගැනීමට නොහැකියාව නිසා සමහර දරුවන් මේකෙන් හැලුණා. ඒත් එක්කම සමහර දරුවන්ට ඒ ප්‍රදේශවල ඒ 3G නැතිකම, ඒ වගේ ආවරණයක් නැති නිසා මං හිතනවා ලොකු බලපෑමකට සිද්ධ වුණා. අපි ඉස්සලා බලන්න ඕනේ ඇයි ශිෂ්‍යත්ව විභාගයේ මේ රටේ ඇති කරේ කියලා. මේ ශිෂ්‍යත්ව විභාගය ඇති කරේ විශේෂයෙන්ම බුද්ධි ඵලයේ 115ට වඩා වැඩි අඩු ආදායම්ලාභී දරුවන්ට වැඩි ඉගෙනුම් අවස්ථා ලබා දෙන්න තමයි ශිෂ්‍යත්ව විභාගයේ මේ රටේ ඇති වුණේ. නමුත් කාලයත් එක්ක ඒක වෙනස් වෙලා දරුවාට ඉස්කෝලයක් ලබා දෙන තත්ත්වයේ විභාගයක් බවට පත් වුණා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අද ඇත්තටම ශිෂ්‍යත්වයේ විභාගයේ සමත් වෙච්ච දරුවන්ට පාසලකට යන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. මේක යට රජය තමන්ගේ ගජ මිතුරන්ගේ මනදොල පිනවන්නට මේ ශිෂ්‍යත්ව විභාගෙත් පාවිච්චි කරලා තියෙනවා කියන එක අපි කියන්න ඕනේ. අපි දන්නවා කොළඹ විශාඛා විද්‍යාලය, ඒ වගේ තව රාජකීය විද්‍යාලය, ඒ වගේ ජාතික පාසල් වලටත් දරුවන්ට අද ඇතුළුවීමේදී ප්‍රශ්නයක් තියෙනවා. මේ ශිෂ්‍යත්ව විභාගයේ කඩේම් ලකුණ ඉහළ දැමීම දැන් අපි දන්නවා විශාඛා විද්‍යාලයේ 194යි. 194යි කියන්නේ එක ප්‍රශ්න පත්‍රයකට 96.5ක් ගත්ත දරුවෙකුට යන්න බෑ. ඒ කියන්නේ 193 ලකුණු තිබ්බ ළමයටත් යන්න බෑ. මේ තුල මේගොල්ලන් මම වගකීමෙන් යුතුව කියනවා මේ අය අඩු ශිෂ්‍යත්වලාභින් ප්‍රමාණයක් අරගෙන ඉතිරි ඇබෑර්තු සඳහා පන්තියේ තියෙන ඉතිරි ඉඩකඩ සඳහා අමාත්‍යංශයේ ලේකම්ගේ ලිපිය සහිතව තමන්ගේ ගජ මිතුරන්ව සතුටු කරන්නට ඒ ඉඩ තියාගෙන ඉන්නවා කියන එක අපි කියනවා. මොකද ඉස්කෝලවල හොයලා බලනකොට අපි දන්නවා 5 සහ 6 ශ්‍රේණිවලට චක්‍රලේඛය අනුව ළමයි බඳවගන්නේ නැහැ. විශේෂයෙන් පහේ පන්තියට 5 ශ්‍රේණියට ළමයින් බඳවගන්නෙම නැහැ. 6 ශ්‍රේණියට චක්‍රලේඛණය අනුව බඳවා ගැනීම කරන්නේ ශිෂ්‍යත්වය සමත් දරුවෝ විතරයි. ඒ නිසා මේ පහේ පන්තියටත් ළමයි aran තියෙනවා. එතකොට කොහොමද මේ දේවල් සිද්ධ වුනේ? මේ පිළිබඳව මං හිතනවා අපි දැක්කා ශිෂ්‍යත්වයට මූණ දීපු දරුවන්ගේ දෙමව්පියෝ පාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරා. මාසයක් කල් දැම්මා වුණත් බඳවා ගැනීම, නමුත් ක්‍රමවේදයක් තවම මේ ආණ්ඩුවට නැහැ අර අසාධාරණයට ලක් වෙච්ච දරුවන් සම්බන්ධයෙන්. දැන් ඒ දේම කරන්න යනවා සාමාන්‍ය පෙළ දරුවට. සාමාන්‍ය පෙළ අපි දන්නවා සෞන්දර්ය විෂයන් වලට ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. අද මේ වෙනකොට පාසල් වලට දැනුම් දීලා තියෙන ප්‍රායෝගික පරීක්ෂණ ලකුණු එවන්න කියලා. මේක සාමාන්‍යයෙන් කරේ ප්‍රායෝගික පරීක්ෂණේ විභාග දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් තියලා තමයි ප්‍රායෝගික පරීක්ෂණ තිබ්බේ. විභාගයට පෙර හෝ පසුව අපි ඉගෙන ගන්න කාලේ නම් විභාගයෙන් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව ප්‍රායෝගික පරීක්ෂණ තිබුණා. පහුගිය කාලේ අපි දැක්කේ විභාගයට පෙර ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වුවා. නමුත් දැන් පාසල් වලට දැනුම් දීලා තියෙනවා දරුවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ ලකුණ එවන්න කියලා. දැන් කොහෙන්ද එවන්නේ? පහුගිය අවුරුද්ද පුරාම දවස් 50ක් 60ක් අතර කාලයක් තමයි දරුවන්ට පාසල් පැවැත්තුනේ. එතකොට ප්‍රායෝගික පරීක්ෂණ තිබ්බේ නැහැ. නොතිබ්බ ප්‍රායෝගික පරීක්ෂණයක ලකුණු කොහොමද ගුරුවරු විභාග දෙපාර්තමේන්තුවට එවන්නේ කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. අපි දන්නවා සමහර දරුවෝ ලකුණු එකතු කරගන්නේ ප්‍රායෝගික පරීක්ෂණයෙන්. ලිඛිත පරීක්ෂණයට වඩා ප්‍රායෝගික පරීක්ෂණයෙන් ලකුණු එකතු කරගන්නවා.
දැන් මේක තුල මම කියනවා මේ විධිමත් වැඩපිළිවෙලක් නොමැතිකම තුල මේ රජය මේ රටේ අධ්‍යාපනය දරුවන්ගේ අනාගතය විනාශය කරහා ගෙන යනවා ඒකේ සම්පූර්ණ වගකීම මේ රජය බාර ගන්න ඕනේ ඒ වගේම ශිෂ්‍යත්ව දරුවන්ට වෙච්ච අසාධාරණය සාධාරණීකරණය කරන්න කියන එක ඉල්ලන ගමන්ම ඒ දේම සාමාන්‍ය පෙළ දරුවන්ට කරන්න එපා කියන ඉල්ලීම මම කරනවා ස්තුතියි breaking.lk